මංහිතන්නේ රට විදියට අපිල්ලා සිටන ආණ්ඩුවෙන් කරුණා කරලා මේ රටේ අපේ මේ යුද්ධෙදී මියගිය සියලු දෙනා වෙනුවෙන් ඒ වගේම යුද්ධයේදී රට වෙනුවෙන් වැඩ කරපු රණවිරුවන් මේ සියලු දෙනාම එක පැත්තකින් අපි සියලු දෙනාම රැකගත යුතුයි. මොකද හේතුව අද යුද්ධයක් නැහැ. ඒ ඉතිහාසයේ සිද්ධ වුණ කාරණා සම්බන්ධව වැරදි අඩුපාඩු වලට තමයි අපි සත්‍ය සේවීමේ කොමිෂන් සභාව පත් කරලා ඒක අවශ්‍ය කරන කටයුතු ටික කිරීමෙන් තිබෙන්නේ. ඒ නිසා අපේ රණවිරුවන් දංගෙඩියට දක්වන යාම සඳහා වන ක්‍රියාදාමය මේ ආණ්ඩුව යටතේ ඉතාම දැඩි ලෙස ක්‍රියාත්මක වෙන වාතාවරණයක් මේ ක්‍රියාදාමය තුළ අත්පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ සඳහා අනිවාර්යෙන් අපේ රට විදියට රටේ ඉන්න තානාපතිවරුන් වගේම ආණ්ඩු තීරණයක් ගන්න ඕන කොහොමද අපි ජිනීව මානව හිමිකම් කමිටුවේ තීන්දුව සම්බන්ධව මැදිහත් වෙන්නේ කියලා. මොකද හේතුව උන් 2015 වැඩපිළිවෙල යටතේ උන් එකඟුණ කාරණා ගන්නාවක් තිබුණා, අලුත් ආණ්ඩුකම ව්‍යවස්ථාවක්, ඒ වගේම ත්‍රිවිධ හමුදා සහ පොලිසිය ප්‍රතිව්‍යුහගත කරන කිරීමේ වැඩපිළිලක්, බදේ බලේ බෙදීම සම්බන්ධ පුරුල් කිරීම සඳහා වැඩපිළිලක් සහ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වෙනුවට නව පනතක් ඉදිරිපත් කිරීමේ ක්‍රියාදාම. දැන් ඊළඟ දිගුව එන්නේ එතනින් පස්සේ. දැන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධව අපේ ගැටලුවක් නැහැ. හැබැයි අද අපි යෝජනා කරන්නේ අද ත්‍රස්තවාදය ඊට වඩා පැතුරුණු තත්ත්වයකට අද පත් වෙලා තියෙනවා. මොකද අද තියෙන්නේ නවීන අවියායුධ, ඒ වගේම නවීන තාක්ෂණය, ඒ වගේම පාරම්පරික ගරිල්ලා ප්‍රහාර වෙනුවට වෙනත් ඉතාම සූක්ෂම ලෙස ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළවල්. මේවා නිසා අනිවාර්යෙන් ත්‍රස්තවාදී වැළැක්වීම පනත යම් ශක්තිමත්භාවයකින් යුක්තව ඉදිරිපත් කළ යුතුයි. රටේ අනාගත ත්‍රස්තවාදී ප්‍රශ්නයක් කවදාද දවසක එයි කියන යම් හෝඩුවාවක් හරි එන තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා ඒ වැඩපිළිවෙල සකස් විය යුතුයි. ලෝකයේ අනෙක් රටවල එංගලන්තේ ඔය අපිට තහනම් දාන අනෙක් රටවල් සියල්ලම ඇමරිකාවේ වගේ ත්‍රස්තවාදී පනත් ඉතාම ත්‍රස්තවාදී සම්බන්ධ වූ ක්‍රියාමාර්ග ඉතාම බලවත්. නමුත් අද මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන කාරණය මම කියන්න කැමති පැහැදිලිව ත්‍රස්තවාදයේ සීමා කිරීමේ පනත පාවිච්චි කරමින් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතට අලුත් පනතක් ගේන මුවාවෙන් අපේ සිවිල් සමාජ, ඒ වගේම අපේ වෘත්තීය සමිති, ඒ වගේම විශේෂයෙන් ඔබතුමාලගේ මාධ්‍ය සම්පූර්ණයෙන් වාරණය කිරීම සඳහා සහ මාධ්‍ය සම්පූර්ණයෙන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ඇතුළත් කරලා සියලුම ක්‍රියාදාමයන් තුළින් මේ රටේ ජාතික නිදහස, නැත්තම් අපේ රටේ තියෙන නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ඉදිරිපත් කිරීමේ සියලු කාරණා යටපත් කිරීමේ වැඩපිළිවෙල තමයි දැන් ක්‍රියාත්මක කරනු ලබන්නේ. ඉතින් මම කියන්න කැමති ඒකෙදි විශේෂයෙන්ම 72 වගන්තිය. දැන් 72 වගන්තිය තියෙනවා ත්‍රස්තවාදී ක්‍රියාවලට සැකයක් අවුරුදු 10ක් යනකල් නීතිපතිවරයාට පුළුවන් අවුරුදු 10ක් යනකල් නඩු නොපවරවා ඉන්න. කියන්නේ ත්‍රස්තවාදී සම්බන්ධ සැකකාරයෙක් අල්ලගෙන ගිහිල්ලා එයාට නඩු පවරන්න නැතුව අවුරුදු 10ක් විතර නීතිපතිවරයාට පුළුවන් නඩු පවරන්න නැතුව ඉඳලා පස්සේ නඩු පවරන. ඉතින් මේක එක පැත්තකින් හාස්‍යජනක කාරණයක්. මොකද හේතුව මේ ත්‍රස්තවාදයට උඩගෙඩි දුන්න පුද්ගලයාට එවෙලේ නඩු පවරන්න නැතුව අවුරුදු 10ක් යනකල් මොනවද එයාට කරන්නේ? ඒ සඳහා ඌට පුළුවන් මේ 77 වගන්තිය යටතේ කණගාටුව ප්‍රකාශ කිරීම, ඒ වගේම පිළිගැනීම, ඒ වගේම මාර්ගවල වැඩ කරන්න වගේ දඬුවම් තමයි ඔහුට ලැබෙන්නේ මේ ක්‍රියාදාමය තුළ. ඒතකොට බොහොම පැහැදිලි ත්‍රස්තවාදී වැළැක්වීම වෙනුවට වෙන යම් ක්‍රියාමාර්ග ගන්නවට තමයි මේක සකස් කරලා තිබෙන්නේ කියන්නේ.